අයිබෝවන් කියල පිළිගන්නවා ඔකුළු හැමෝම හයි එඩිකේෂන් ශ්‍රී ලංකා තන සමග මම වෛද්‍ය දුලි ඉන්දර්මරත්න මේ විශේෂ වැඩසටහන ඔගුලන්ට ගෙනෙන්නේ අලුත්ම COVID-19 ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාවෙන්න ඒ වගේම දැනුවත් කිරීමක් කරන්න මේ වැඩසටහන අපි ඔගුලන්ට ගේනවා. ඉතින් මුලින්ම අහන්න ඕනේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන ඔගොලු කොච්චර දැනුවත්ද? එහෙනම් මේ වැඩසටහන ඔගොලු හැමෝටම COVID-19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රභේද නිර්මාණය වෙන බවත් රෝගේ බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුලදී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්. එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින් එන්නත් සහ අනිකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණ දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අනෙකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම සිදු කළේ මෙන්න මේ නිසා. සියලු දෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බවත් නිරන්තරයෙන් මතක් කරේ අන්නේ නිසා. අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුණු අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසු වුණා. වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැලි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත්තුණු දැඩි ලෙස අවධානය යොමු කළ යුතු VOC කාණ්ඩයට මෙම දකුණු අප්‍රිකාවෙන් ආරම්භ වූ නවතම සමාජිකයෙක් එක්වන්නේ මෙවන් පසුබිමක් තුලයි. ඔමික්‍රෝන් B.1.1.529 ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වන විට ලෝකෙ පුරා දැඩි කතා බහට ලක් වෙමින් තියෙනවා. දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේද හමුවීමට සමගාමීව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. නොවැම්බර් 9 ලබාගත් සාම්පලයක මුල් වරට මෙම කොවිඩ් වෛරස් ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාද්ධ පුද්ගලයන් බොත්ස්වානා, බෙල්ජියම්, හොංකොං, ඊශ්‍රායල් සහ එක්සත් රාජධානී වැනි රටවල් වලින් පවා හමු වී ඇති බවට තහවුරු කර තිබෙනවා. ජර්මනිය සහ චෙක් ජනරජයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවට වාර්තා වෙනවා. දැනට දැනගැනීමට ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඇති වූ යයි සැක කරන පළමු රෝගියා එන්නත් ලබා නොගත් දීර්ඝකාලීන ප්‍රතිශක්තිය අඩපර කරන රෝගයකින් පෙළී ඇති බවත් ඒ සඳහාද ප්‍රතිකාර ලබා නොගත් පුද්ගලයෙකු බවයි. වගකීමකින් තොර හැසිරීම මගින් මුළු සමාජයටම මෙවැනි ප්‍රභේද වල බලපෑම ඇති කිරීමට ඔබත් මමත් දායක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වගකීමෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක් වූ පුද්ගලයන්ට හිමිවේ හැකි ස්වභාවික ප්‍රතිශක්තියට පවා අභියෝග කරමින් යලි යලි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බවත් භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමින් පවතිනවා. මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළුකොට තැකිය නොහැකි විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහසයයි. රටක් වශයෙන් කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවේ සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කර ගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කර ගැනීම ඉතාමත් වැදගත්. කිනම් විකෘති ප්‍රභේදයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කර ගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මගින් වළක්වා ගත හැකි නිසා මේ අවස්ථාවේ අනිවාර්යෙන් ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපි අපගේ යුතුකමක් ලෙස මම දකිනවා. ලෝකේ පුරා පැතිරමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර අවධානයේ යොමු කළ යුතු ප්‍රභේදවලට එරෙහිව එන්නත් වලින් ලැබෙන ආරක්ෂා දිනෙන් දින තවදුරටත් පැහැදිලි වෙමින් පවතිනවා. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල් වල වාර්තාවන රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණයට පෙර කාලවලට වඩා පැහැදිලිවම අඩුවක් පෙන්වෙනවා. පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගත වීම 84%කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබා ගැනීම සමාජයක් ලෙස අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා යොමු වීම සුදුසුකම් ලබන්නේ නම් ඒ මගින් තවදුරටත් වැඩි ආරක්ෂාව සලසා ගැනීම ඔබ සතුව පවතිනවා. සෙනඟ වැඩිපුර ගැවසෙන බැසුණු වාතාශ්‍රය අඩු පුද්ගලයන් සමීපව ගැවසෙන ස්ථානවල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරනවා.
විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක් අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුල සෙනඟ ගැවසෙන ආපනශාලා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසයේ පැතිර යාමේ වේගය ඉතාමත්ම ඉහළගයක් ගන්නවා. මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මගහැරිය යුතු වෙනවා. නොයසේ නම් ඒවායි ගත කරන කාලය හැකි තාක් අඩු කළ යුතු වෙනවා. එළඹෙන උත්සව සමයේදී මේ අප සියලු දෙනා සිහියේ තබා ගත හොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇතිවීමේ ප්‍රවණතාවය අනිවාර්යෙන් අඩු කරගන්න පුළුවන්. සෞඛ්‍ය උපදෙස් වලට එකවන්ම අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම රටක් විදියට මෙම අභියෝගය ජය ගැනීමට හැකි වෙනු ඇතයි අපගේ විශ්වාසය. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ජය විජය.